හැමෝම ආදරෙන් පිළිගන්නවදත් මගේ YouTube channel එකට. ඉතින් අද වීඩියෝ එක අද මගේ දවසෙන් ටිකක්. ඉතින් මම දැන් මේ කුසිය ටික අස් කරගන්නයි ලෑස්ති වෙලා ඉන්නේ. ඊට පස්සේ මම දවල්ට පීසා හදනවා කියලා හිතුවා. ඉතින් ඊට කලින් තව වැඩ ටිකක් තියෙනවා කරන්න. ඉතින් අද සෙනසුරාදා දවසක් මං හිතන් හිටියේ රෑට පීසා හදනවා කියලා. ඉතින් මට අද රෑට පීසා හදන්න වෙන්නේ නැහැ. මොකද අද රෑ කෑමට බබාලා හම්බෙන්න ඉන්න නංගිලා දෙන්නෙක්ට මම එන්නේ කිව්වා ගෙදර යාලට කන්න ලෑස්ති කරන්න ඕනි දැන්. ඉතින් ඒක නිසා රෑට බත්තු එන නිසා මම හිතුවා පොඩි අයට දවල්ට පීසා හදනවා කියලා. ඉතින් අපිටත් එක්ක පීසා හදනවා. ඉතින් කුස්සියත් අස් කරන්න තියෙනවා, උයන්නත් ඕන නිසා මං ලොකු දේවල් කරන්නේ නැහැ දවල්ට. ඉතින් මේ දේවල් තමයි මගේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න කියලා ආදරෙන් ඉල්ලනවා. මාව තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. Thank you.
ඉතින් මම දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ පීසා එකේ ඩෝ එක හදාගන්න. ඉතින් මේකේ මම ඕන කරන දේවල් නම් දාලා නැහැ. මොකද මම ගොඩක් වීඩියෝ දාලා තියෙනවා පීසා හදන. මගේ හිතේ මෙම්මර තමයි මම මේ දැන් අවශ්‍ය කරන දේවල් දාන්නේ. මොකද මම ගෙදර ගොඩක් වෙලාවට පීසා හදන නිසා කඩෙන් ගේනවා අඩුයි. ගෙදරම තමයි හදලා දෙන්නේ පොඩි අයට. ඒ ඕන කරන දේවල් ටික තමයි මම දැන් මේ දාන්නේ. සීනි වෙනුවට මම මී පැණි තමයි දාන්නේ. මම දැන් ටික දවසක ඉඳලා පීසා හදද්දි සීනි වෙනුවට මී පැණි තමයි දාන්නේ. ඉතින් මගේ පැන්ට්‍රි එකේ මම පාස්තා, පරිප්පු, එතකොට පාම් පිටි, ඒ වගේ වියලි දේවල් දාලා තිබුණු කන්ටේනර්ස් ටික මම ඔක්කොම හේදුවා. වීදුරු බෝතලුත් තිබ්බා, ඒවත් මම හේදුවා. ඉතින් ඒවා ආයේ රිෆිල් කරන්න මට හම්බුනේ නැහැ, වෙලාවක් හම්බුනේ නැහැ. මොකද මම දැන් ජොබ් එකකුත් කරන ගමන් තමයි මේ දේවල් කරන්නේ. ඉතින් ඒක නිසා මට වෙලාව තිබ්බේ නැහැ මේ ටික ඉවර කරන්න. ඉතින් මම දැන් ඒ ටිකත් අද කරගන්නවා. මොකද අද සෙන්සුරාදා නිසා පොඩි අය ස්කූල් නැති නිසා, ඒක නිසා මං මේ ටිකත් දැන් ඉවර කරගන්නවා. ගොඩක් වෙලාවට මම පපඩම් ගෙනාවහම මේ විදිහට කඩලා බෝතලයක තමයි දාලා තියෙන්නේ. ඉතින් එතකොට මට ඕන කරන වෙලාවට ගන්න ලේසි කඩලා තියෙන නිසා මුකුත් වෙන්නේ නැහැ. අනික දින බලලා තමයි මම බෝතලෙට දාන්නේ. පපඩම් කියන්නේ ඉතින් සාමාන්‍යයෙන් කොහොමත් හැම වෙලේම වගේ පාවිච්චි කරන දෙයක් නේ උයද්දි. ඉතින් ඒක නිසා මම එක පැකට් එකක් ගිනවහම මේ විදිහට කඩලා බෝතලෙට දානවා. ඉතින් නූඩ්ලසුත් පැකට් දෙකක තිබ්බා මේ විදිහට පොඩ පොඩ. ඉතින් ඒකත් මම කන්ටේනර් එකකට දාගත්තා, නැත්තම් හුලම් වදින නිසා. Thank you.
ඉතින් මේ තියෙන මම ලෑස්ති කරගත්තු ටික මෙතන සීරියල් වර්ග තුනක් තියෙනවා ඉස්සරහා තියලා ඒක පපඩම් එක එතකොට පාස්ත වර්ග පාම් පිටි කුස්කුස් එක තියෙනවා එතකොට උම්බල කඩ තියෙනවා පාන් කුඩු එකක් තියෙනවා ඒකම තියෙනවා මම මස් එහෙම බදිද්දි තවරණ පිටි එක එකක් තියෙනවා පරිප්පු තියෙනවා ඉතින් මේ ටික තමයි මම දැන් මගේ මේ බෝතල් ටික තියලා තිබ්බ තැනින් මේක තියෙනවා ඉතිං මම අනාගත්ත ඩෝ එක ඩබල් සයිස් වෙලා තියෙන්නේ මම දැන් ඒක කොටස් හතරකට වෙන් කරගන්නවා. ඉතින් මේ ටික මම වහලා ටික වෙලාවක් තියාගන්නවා. ඊට පස්සේ මම දැන් මේ ලෑස්ති වෙලා ඉන්නේ වටලප්පන් එක හදන්න. මොකද අද රෑට ඩෙසර්ට් වලට මං හිතුවා වටලප්පන් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් දැන් පීසා හදන්න අවන් එක ඔන් කරගන්න නිසා ඒකත් මට හදාගන්න ලේසි හින්දා ආයෙ දෙපාරකට අවන් එක ඔන් කරන්න වෙන්නේ නැති නිසා මං හිතුවා ඒකත් දැම්මම හදාගන්නවා කියලා. ඉතින් මම මෙතෙන්ට පාවිච්චි කරන්නේ හකුරු නෙමෙයි. මම සාමාන්‍යයෙන් පොල් පැණි, එතකොට කළු දොදොල්, වටලප්පන් වගේ හදනවා නම් මෙන්න මේ මං ඔයාලට පෙන්නන්නම් දුඹුරු සීනි එකක් පාවිච්චි කරනවා. ඒක නිකන් පවුඩර් එකක් වගේ තියෙන්නේ. ඉතින් ඒක තමයි ඔයා වටලප්පන් හදන්නත් පාවිච්චි කරන්නේ. ඉතින් මෙහි ඉන්න කෙනෙක් නම් ඉපර් තොසානු කියන සුපර් මාකට් එක තියෙන කෙනෙක් නම් ඒකේ තියෙනවා මෙන්න මේ දුඹුරු සීනි එක. මේක තමයි මම පාවිච්චි කරන්නේ. Thank you.
ඉතින් මම හදාගත්තු පීසා ටිකත් ලෑස්ති මට ඒකේ ගොඩක් වීඩියෝ නම් ගන්න හම්බුනේ නෑ මොකද ටිකක් වෙලා ගිහිල්ලා තිබ්බේ ඒක නිසා මම ඉක්මනට මේ ටික හදාගත්ත පොඩි අයට බඩිකිනි කියපු නිසා ඒ ටික මට වීඩියෝ කරගන්න හම්බුනේ නෑ ඉතින් මේ තියෙන්නේ මම හදාගත්තු වටලප්පන් එක. ඒකේ උඩට මම කජු ටිකක් දාගත්තා. සාමාන්‍යයෙන් මම වටලප්පන් එක හදාද්දි කජු දාන්නේ මෙහෙම උඩින් තමයි දාගන්නේ. ඉතින් රෑට කෑම ටිකක් මම ලෑස්ති කරලා ඉවරයි. මම ඒක නම් වීඩියෝ ගත්තේ නැහැ. ඉක්මනට හදාගත්තා මොකද ගොඩක් ජාති තිබ්බ නිසා. ඉතින් මම අද හැදුවා දඹල උයලා. චිකන් තියෙනවා ඒක මම බැදලා තමයි නිකන් ගොඩක් අර හොදි හිටින් නැති වෙන්න එක ඔයාගත්තා. ඊට පස්සේ පපඩම් තියෙනවා, ඇඹරැල්ල එකක් කිව්වා මම, පරිප්පු ඉව්වා. ඊට පස්සේ කොනිසෝ තෙල් දැම්මා. සුදු බත් එකට උඩට කජු, කරපිංචා, එතකොට ලුණු බෙදලා දැම්මා. එකම ගොටුකොළ සම්බෝලෙකොත් හැදුවා. ඉතින් මේවා තමයි මම අද හදාගත්තේ. මම හිතනවා ඔයගොල්ලෝ මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙමු. බයි.